හැමදාම මියසික් ස්ටේෂන් වැඩසට හනෙන් උගල ගොඩක් ආදරය කරන්න කැමති සංගීතඥයන්ව අපි අපේ වැඩසටහනට ගෙන්නනවා. හැබැයි අපි හැමදාම එකම ආරට එකම විදිහේ ස්ටයිල් එකක් අනුගමනය කරන කටියරත් වඩා විවිධත්වයක් තියෙන සංගීතඥයන්ව තමයි අනිවාර්යයෙන්ම අපි මියසික් ස්ටේෂන් වැඩසටහනත් එක්ක එකතු කරගන්නේ. අද ප්‍රෝග්‍රෑම් එකේදී අපි new releases තුනක් ඔයගලන්ට දෙන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් අද දවසේ ඇවිල්ලා ඉන්නේ කවුද කියන එක අපි බලන්නට කලින් හඳුන්වලා දෙන්නට කලින් අපි ඉස්සෙල්ලාම මේ පුද්ගලයාගේ ලස්සන ගීතයක් නරඹලෙමු. මේ new release segment එකේ පළවෙනි ගීතය. විශේෂ පුද්ගලයෙක්. ඒ කියන්නේ ලංකාවෙන් ටිකක් දුර බැහැර අවුරුදු ගානක් ලංකාවෙන් දුර බැහැර ඉඳලා දැන් ලංකාවට ඇවිත්ලා බොහොම අලුත් දෙයක් කරපු ඔහුගේම ආරයකට ඔහුගේම ශෛලියකට අංගත වෙච්ච ඒ ගීතත් සමගම අපගේ රසිකයන් අතරට ආපු පුද්ගලයෙක්. ඉතින් මම වැඩිය කතා කරන්න කලින් මම අඳුනලා දෙන්නම් ඒ කවුද කියලා. පාල් ගුණවර්ධන මහත්මයා ආයුබෝවන් කියලා පිළිගන්නවා මියුසික් ස්ටේෂන් වැඩසටහනට. හලයි දෙන පොළොබත් එක්ක එකතුලා ඉන්නවා අද
සුවිශේෂ පුද්ගලෙක් අපි සාමාන්‍යයෙන් ඔබ දන්නවා අපේ වැඩසටහනට ආටිත් සමග තවත් ඔහුගේ හිතවත් එක් මිත්‍රයෙක් අනිවාර්යයෙන්ම අපේ වැඩසටහනට ගෙන්ව ගන්නවා අපිත් එක්ක එකතු කර ගන්නවා. ඉතින් පෝල් මං කැමති ඔබගෙන්ම දැනගන්න මේ පුද්ගලයා කවුද ඔබත් එක්ක අද ඇවිල්ලා ඉන්න කෙනා කවුද කියන එක අපිට පොඩ්ඩක් ඉන්ට්‍රඩියුස් කරලා දෙන්න මොකද දැක්ක පමණින් දන්නවා. ලංකාවේ සංගීත කරන ඕන එක්කෙනෙක් යාගෙන අහලා ඇති. මමත් පිටරට ඉඳන් අමත් ලංකාවට ආම කොහොම හරි යාගෙන දැනගත්තා මේ සංගීතයම කරන්න හැදුවේ ඉඳන්. එයා මුවක් සම්මාන දෙනපු එක්කෙනෙක් ලංකාවේ සංගීත ඉතිහාසයට කියන්න පුළුවන්. එච්චර ලිරික්ස් අතෙන් එයා දන්න එක්කෙනෙක්. ඉතින් මං හරි සන්තෝෂයි මට එයාව මේ හම්බුලෙක් ගැනත් මම එයාත් එක්ක අපි දෙන්න එකතු වෙලා අපි එයාමට සිංදුවත් කියලා දුන්නා ඒ සම්බන්ධයෙන්. සමන් චන්ද්‍රනාත් වීරසිංහ මහත්මය ඔබවත් ආයුබෝවන් කියලා පිළිගන්නවා මියුසික් ස්ටේෂන් වැඩසටහනට. හොඳයි ඉතින් ගොඩක් දේවල් කතා කරන්නට තියෙනවා මොකද ගොඩක් පරිපූර්ණ පුද්ගලයා ගොඩක් දේවල් දන්න ගොඩක් දේවල් අපිට දැනගන්න පුළුවන් කෙනෙක් අද දවසේ එකතු වෙන්නේ ඔබත් එක්ක ඔබගේ මිත්‍රයා වශයෙන්. ඉතින් හැමදාම ගැනම කතා කරන්න කලින් මුලින්ම අපි ඔබ ගැන කතා කරමු. කෝල් ගුණවර්ධන ලෝකෙම දන්නවනේ. ඒ වුණාට දැන් අපි අපේ ප්‍රෝග්‍රෑම් එකෙන් කට්ටියගෙන කට්ටියට කියන්නේ බෑ කවුද මේ කෝල් ගුණවර්ධන කියන්නේ නේද කියන අපි කියමු. ඔබ කවුද ඔබ මෙහෙමයි ඔබ දැන් සෑහෙන කාලයක් ලංකාවෙන් පිට හිටියේ. කියන අවුරුදු 40කටත් වඩා කාලයක් ඔබ පිටරට හිටියේ. ගොඩක් කාලයක්. හරි ඉතින් අපි ඒක නිසා කියමු කොහොමද ඔබගේ සංගීත දිවිය ආරම්භ වෙන්නේ කොහොමද සංගීතයට මුල පුරන්නේ? මම පොඩි කාලේ ඉඳන්ම සංගීතයට හරි ආසයි. මට මතක කාලේ මෙතන අවුරුදු 3-4ක් කාලේ මෙතන ගිටාර් එක. මේ ගිටාර් එක මගේ අතේ තිබුණා. හැමදාම ගිටාර් එක ප්ලේ කරගෙන පාටිස් වල යාළුවොත් එක්ක කොහේ ගියත් සින්දු අහන්න හරි කැමති එක්කෙනෙක්. මම සින්දු කියන්න කැමති එක්කෙනෙක්. ඒක තමයි මම ඇල්බම්ස් එහෙමකුත් හිතුවේ නැහැ ඒ කාලේ නිකන් ආසාර සින්කර් පෙකරේ ඉච්චත ඒතර තමයි මගේ මියුසික් ලෙවල් එක තියෙන හැබැයි මට හොඳ මියුසික් ඉයර් එකක් තියෙනවා ඒක මම දන්නවා ඒක මට දන්නවා ඇඟේ මියුසික් තියෙනවා ඇඟේ මියුසික් තියෙනවා කියලා මට හොඳට තේරෙනවා ඕන ලස්සන සින්දක් මට ඇප්‍රීෂিয়েට් කරන්න පුළුවන් මගේ ආස ඒ කාලේ මම ඉස්කෝලේ යන කාලේ ආස වුණ ගායකයෝ තමයි ක්ලරන්ස් විජේවර්ධන මිල්ටන් මාලවරච්චි ඒගොල්ලෝ තමයි අපි ඒ කාලේ අහුව ඉස්කෝලේ යන කාලේ පාසල් ගිය කාලේ මල් වගේ සිනාසුණු කෙල්ලන් මතකයි මගේ කාලේ හොඳයි දැන් මියුසික් ඇඟේ තියෙන කෙනෙක්. ඉතින් අපි ඔබ ගැන කතා කරනකොට දැන් සාමාන්‍යයෙන් ඔබට තේරෙනවා ඉතින් බොහොම විනෝදශීලී විනෝදකම පුද්ගලයෙක් ඔබත් එක්ක කතා කරද්දී තේරෙනවා. ඉතින් මම අහන්න කැමතියි මුලින්ම ඔබ සහ සමන් චන්ද්‍රනාත් වීරසිංහ මහත්මයා අතර මේ සම්බන්ධකම ඇති වෙන්නේ කොහොමද? ඒ කියන්නේ දැන් ඔහු ඔබගේ ගීතයක් රචනා කරා. ඉතින් කොහොමද මේ සම්බන්ධය ඇති වෙන්නේ? මුලින්ම කොහොමද ඔබ මෙතුමන්ව හම්බ වෙන? පොඩ්ඩක් ඒ ගැන කතා කරමු. හිස්ටරි ගැන පොඩ්ඩක් අපි කියමු. ඒක හරි ලේසි. මොකද මම ඔයාලට කිව්වා ස්ටාර්ට් කරනකොට මම නිකන් සිං කරුවේ. පාටිස් එකට මගේ යාළුවෝ කිව්වා ඔයා ස්ටුඩියෝ එකට යන්න ඕන. ස්ටුඩියෝ එකට යන්න කියලා සිං කරන් වොයිස් එක දාලා බලන්න කොහොමද එන්නේ. හැබැයි ඒක විතරක් නෙවෙයි ලංකාවේ සිං කරන්න ඕන නම් ඔයා කොහොම හරි හොයා ගන්න ඕනේ මියුසික් ගැන දන් ලියන්න පුළුවන් හොඳ එක්කෙනෙක්. මගේ අයිඩියාස් තිබුණා මට අයිඩියාස් මේ නිකන් ලියනවට මැදි මට උමුණා වුණා ලංකාවේ ඔක්කොම දන්න එක්කෙනෙක්. මිස්ටර් සමන් චන්ද්‍රනාත්ගේ නම මට මගේ යාළුවෙක් කිව්වා මම කන්ටැක්ට් කරා මෙයා තමයි ලංකාවේ හොඳම ලිරික්ස් රයිටර් කෙනෙක් කියලා. ඔතන මම එයාව හම්බෙන්න ගියා එයාගේ ගෙදරට ගියා එයාගේ වයිෆ් උත්තර හොඳයි අපි හරිය මිත්‍රකමක් ඇති කරගත්තා. අපි එතකොට මං කිව්වා මට මේ සින්දුව මට ඕනේ මං කිව්වා මට මගේ මං සින්දු ඔයගලන්ට තේරෙයි ඉස්සරහට නේ මගේ මියුසික් වලින් පෙනෙයි මට ඕනේ අපි ඔක්කොරම පොදු සින්දු කියන්නේ දැන් ඇමෙරිකාටම ඊක්වල් දැන් මම මේ සින්දු සමන්ට කිව්වා මට ඕනේ අපේ ජීවිතය ගැන ජීවිත අපි ඔක්කොම එක ජීවිතයක් තියෙනවා හැබැයි සමන් කිව්වා මේ ජීවිතෙන් අපි යනවා පොඩි ඩිගේ කාලයක් අපි ඉන්නේ අපි එහෙම කතා කරලා අපි මං එයාට මගේ අයිඩියාස් දුන්නා ඒකෙන් තමයි දැන් ඔයාලට අහන්න පුළුවන් සමන්ගෙන් කොහමද සමන්නේ මොනා මොකද්ද කිව්වේ මටත් මතක නැහැ මම මාස 8ක් ඉස්සර ඔයගෙත් කතා කිව්වේ මේ සින්දුව ගැන සමන්ට මතක තියෙනවා සමන් කියන්නේ ගැන ඕල් මාව හොයාගෙන ආවා ගෙදරට ඇවිල්ලා කතා කරනකොට ස්ටුඩියෝ එකක තන කොළඹ මේ ශබ්දාගාරයකදී අපේම මිත්‍රෙක් කියලා තිබුණේ මාව හම්බෙන්න කියලා මම දැක්ක දේ තමයි ප්‍රධාන වශයෙන්ම අර ඔබ කිව්වා වගේම මේ බොහොම විනෝදශීලී නමුත් මේ
අද වෙනකොට මේ විනෝද සීලීත්වයේ යටින් කතා කරනකොට යටින් තේරෙනවා ජීවිතේ යම්කිසි ගැඹුරක් දකින්න කෙනෙක්. මේ විනෝදකාමියෙක් හුදෙක් විනෝදකාමියෙක් නෙවෙයි ජීවිතය ගැන අඳන්නේ නැහැ. ජීවත් වෙනකන් ජීවත් විය යුතුයි කියන ආකාරයෙන් මට අපේ තාත්තාව මතක් වෙනවා මේ වෙලාවේදී. ඒ මොකද මට තාත්තා ඉස්සර මම මොකද්ද කෙනෙක් මැරිච්ච කටි කතාවක් ලියලා ලවා කතාවක් හැටියට මගේ තාත්තා ජ්‍යෙෂ්ඨ පත්‍ර කලාවේදී එයා මට ඉදන් කිව්වා මේ අයිසේ මිනිස්සු පස්ස මැද්ද ජීවත් වෙන හැටි ලියනවා මැරෙන හැටි නෙවෙයි කියලා. අනේ ඒ මොටෝ එක ඒ හැඟීම ඒ තේමාව මෙයාගේ ටික වෙලාවක් කතා කරනකොට මේ විනෝදශීලීත්වයේ යටින් ජීවිතයට ගලාගෙන යන්න දෙන්න අපි ජීවිතයට පරාද වෙන්න ඕනේ නැහැ කියන හැඟීම මම දැක්කා. ඉතින් එහෙම කෙනෙකුට මමත් දරන දෙයක් නිසා අපිට එකතු වෙන්න මානසික වශයෙන් බද්ධ කිරීමක් ඇති කරගන්න පහසු වුණා. ඒ කියන්නේ ඔබ මේ පෝල් කියන පුද්ගලයාගේ ඇතුලේ ඇත්තටම කියන්නේ හැඟිච්ච පුද්ගලයා ඔබ දැක්කා. ඇත්ත වශයෙන්ම හැඟුණු කෙනෙක් හිටියා. එයාව මම දැක්කා. දැක්ක විතරකුත් නෙවෙයි දැන් අද ගලාගෙන යනකොට අපි දකිනවා. දැන් පෝල් වේග රිද්මේ ගීත ගායනා කරන්න කැමති. නමුත් මේක විශේෂයක් තිබුණා මෙයාගේ වේගරිද්ම ගීතවල මේ තිබුණු ලක්ෂණය තමයි නිකන් කියන ගීතවල තිබුණු දේ තමයි මේවා ඇතුලේ මේ නිකන් අද හුඟක් වෙලාට බිහි වෙන්නේ නිකන් තනුවට ගොදුරු වෙච්ච සංගීතයට මේ ගොදුරු වෙච්ච ගායනා විතරයි ඒවා ඇතුලේ පණිවිඩයක් නැහැ. නමුත් මීට කලකට ඉහතදී තිබුණු ගීතවල වේගරිද්මේ වුණත් කිසියම් ජීව මේ පණිවිඩයක් ජීව දත්තයක් කිසියම් දෙයක් ඒක අන්තර්ගත වෙලා තිබුණා. ඒ ලකුණ පෝල් ළඟ තිබුණා. ඉතින් මම ඒකට අනුගත වුණා. මේ ජීවිතේ අපි යනවා කියන එක කවදා හරි යනවා කියන එක තුලත් මං ගැප් කරේ මේ පෝල්ම කියන විදිහට මේ ජීවිතේ අපි කවදා හරි යනවා. නමුත් ඒනකන් මේ සියලු දේ අනිත්‍යයි. නමුත් මේක ඇතුලේ තියෙන సౌందර්යය. එතකොට පෝල් දැන් මං අහන්න කැමති ඇයි මේ ජීවිතය ගැන විදිහට ලියන්නට ඔහුට අදහසක් දෙන්නට හිතන කියන්නේ ඔබ ඒ වගේ ටොපික් එක තීම එකක් ඇයි තෝරගත්තේ? ඒක මට හරි ලේසියෙන් උත්තර දෙන්න. මොකද දැන් මම ජීවිතය ගැන හිතන්නේ මම පිටරටක ඉන්න කෙනෙක්. අපි කොච්චර පිටරට හිටියත් අපිට හැම හිත තියෙන්නේ ලංකාවේ. ඉතින් මගේ ජීවිතය ඇත්තට තියෙන්නේ ලංකාවේ. ඉතින් මට ලංකාවට ආවම තමයි මට හිතන්නේ මම ජීවත් වෙනවා කියලා. හරිද? ඒක ඔයගොල්ලන්ට එක්ස්ප්ලেইন කරන්න හරිය මම අමාරු පිටරට ඉන්න හින්දා. ලංකාවට ආවම මම සාමාන්‍ය කතා කරමත් කි මට ජීවිතය ගැන කියන්න ඕනේ. මොකද ලංකාව මං දකින සීනරිස් හරි මිනිසුන්ව හරි මට මොකද ආසාවක් ඇති වෙනවා. මං එයාට කිව්වා මම මේ වයිඩ් ඇන්ගල් ප්‍රොඩක්ෂන් ටීම් එකටත් කිව්වා මට ඕනේ ලංකාව පෙන්වන්න. මට එක බිල්ඩිමක් පෙන්වන්න එපා. මට ඕනේ ලංකාව පෙන්වන්න. ඔයගොල්ලන්ට තේරෙයි මේ සින්දු වෙනුත් මම පෙන්වන්න හදන ඇත්තටම අපේ ජීවිතේ. මං ගත්ත මාළු කාරෙක් හරි මේ ගොවියෙක් හරි මම හරි කවුරුණක් කමන අපි ඔක්කොම මිනිස්සු අපිට ඔක්කොම ජීවිතයක් තියෙනවා. ඒ ජීවිතය ඇතුළේ තමයි අපි ජීව මේ කාල් පොඩි සමන් ලිව්වා ලස්සන්ට. මේ ඩිංගයි අපි ඉන්නේ මේ ලෝකෙන් අපි යනවා. හැබැයි අපි යන්නේ නැහැ. ඒක මගේ හිතේ තියෙන දෙයක්. ඔය යනවා කියන වචනේ යන්නේ නැති වචනයක්. යනවා යන්නේ නැහැ. ඒ කියන්නේ ඒක නිකන් දැන් ඔගොල්ලන් තේරේ වීඩියෝ එක බැලලා මම මොකද්ද ඔකේ මීන් කරන්න කියලා. මම ඉඩ දෙනවා ලිස්නර් කෙනෙක්ට හරි සින්දු අහගන්න කෙනෙකුට එයාගේ යටි ඉන්ටර්ප්‍රිට් කරන යාට කැමති විදියකට ලෝක ඩිංග ඉන්නේ අපි යනවා. ඉතින් ඒක ඒක තමයි ජීවිතේ. අපි පොඩි දෙයක් කරන සමන් ලස්සන ඔක්කොම එයාගේ ලස්සන වචන ලියලා තිනවා. මට පොමක වචන තේරෙන්නේ නැත්නම් ඇත්තට කිව්වොත් එහෙම උඟක් අමාරු නම් වචන තේරුම් ගන්න දැන් පොඩ්ඩෙන් පොඩ්ඩ දන්නවා. ඉතින් සමන් තැන්කියු. යා මට සිංහල බැරි කියලා කියන්නේ කවදාකවත්. හැබැයි සමන්ගේ සිංහල නම් මට නෑ. ඒක නම් මන් දන්නා. දැන් අපි ඒ වෙන විදිහකට කතා කරන්නේ. හැබැයි ලිව්වෙත් හැබැයි ලස්සනට. යා දැනගත්තා මගේ ස්ටයිල් එක මොකද්ද කියලා. ඉතින් වචනවලත් තියන තේරුම. වචනවල කියන්නේ සමන් එක තේරුම් කරගෙන සමන්ත මට බෑ තේරුම් ගන්න ලස්සන විදියට. ඒ කියන්නේ ජීවිතේ දැන් ඔය තාරකා තියෙනවා රයිට්. තාරකා තියෙනවා. ඒක රෑට තියෙනවා. හැබැයි උදේට නෑ. හැබැයි ඒක තාම තියෙනවා. නෑ කියන්නේ තියෙනවා. නෑ කියන්නේ නෑ නෙමෙයි තියෙනවා. ඒක අපිට පේන්නේ නෑ. අපේ ජීවිතෙත් ඒ වගේ. අපි ජීවිතෙන් ගියත් අපි ඉන්නවා. යන්න කැමති. මොකද ගීතය ලියපු කෙනා විදිහට ඔබ කොහොමද මේ ගීතේ ඒ අර්ථය කොහොමද මොකද ලෝකෙට දෙන්න ඕන පණිවිඩය ඔබට? පණිවිඩය මේක තමයි. කියන්නේ අපි බොහොම කෙටි ධනාත්මක ජීවිතයක්. ධනාත්මක ජීවිතයක්. දැන් අපි කිමු දැන් මෙහෙම දැන් අපි දැකලා තියෙනවා සමහර වෙලාවට දැන් මම යන්තම් මේ වීඩියෝස් එක දැක්කයි මට ඕන කරන දේ මම අදහස් කරපු දේ මම ස්තුතිවන්ත වෙනවා වයිඩ් ඇන්ගල් එකට පුළුල් කෝණයට. නේද? අද මේ මෙතන මේ
මොකද අපි අද මෙතනට කියන්නේ මොනවා වාතරද මෙතන මේ සෞන්දර්ය මියුසික් ස්ටේෂන් මියුසික් ස්ටේෂන් කියන්නේ මියසි නවාතන නේද මේ මියසි නවාතනට මට තේරෙනවා මම ටිකක් මෙතන ඉඳලා මේ ගීතය අද තමයි මම දැක්කේ මේ විෂුවල් කරනකොට සහභාගී වුණා මේ මෙතන ඉඳ දැක්කපු දෙයකින් තේරුණා දැන් මේක ඔක්කොම අන්තර්ගත කරලා තියෙන විදිහ මේක තමයි දැන් මේකේ මේකේ අපි යනවා ලෝකේ නමුත් මේ මේ ඔක්කොම ගියත් අපි මේක දමා ගියත් මේ මේ සෞන්දර්යය තියෙනවා අපි බෞද්ධ හැටියට අපිට කල්පනා කරන්න පුළුවන් දෙයක් තියෙනවා අපි නැති වුණා කියලා කියන්නේ නැවත පුනර්භවයකට පිවිසෙනවා කියන එකක් තියෙනවා හරි අපි මේ ලෝකෙන් යනවා මේ අපි මේ ලෝකෙන් ගියත් මේ ඔක්කොම තියෙනවා අපි නැවතත් ඒකම භුක්ති විඳින්න අපි ආ යුතුයි අපි එතන මොකද ඒක ධනාත්මක චින්තනයක් ඉතින් එහෙම ධනාත්මක චින්තනයක් මේ මේ ඉදිරිපත් කරන්න මේ ගායකෙක් අද හොයාගන්න එකත් ලේසි නෑ මේ මොකද අද්ද කියන්නේ කියලා දන්නේ නැති ලෝකෙක අද අපි ඉන්නේ මේ දැන් මේ අපි කිව්වාගේ අර මිලිටර් මල්ලව ආරචිලා ඒ අයගේ යුගයක් ඒ යුග නියෝජනයේ මම තව දැක්ක දෙයක් තමයි එතනින් එනකොට පෝල් වොමනාවක් වුණා පෝල් තුල තියෙන්නේ ඒ අතීතය දැන් අපි ගත්තොත් දැන් ඔය එම්.එස්. ෆර්නැන්ඩෝ මිලිටර් මල්ලව ආරචි ක්ලාරස් විජේවර්ධන අපේ සමකාලීන මේ උදවිය හැටියට සමහර අය අපිට නවියමත් නමුත් මේ ඒගේ අයගේ ගීතවල සීටී ෆර්නැන්ඩෝලා අපිට කලින් පරම්පරාවල ඒ ගායකයොත් ගීත රචකයොත් ජෝර්ජ් දේසිරණසිංහ ධර්මසිරි ගමගේ වැනි අපිට ජ්‍යෙෂ්ඨයෝ මේ දැන් මේවා හැම කෙනෙක්ගෙම ඒ ගීතවල තිබිච්ච පොදු ලක්ෂණයක් තමයි ඒවා මේ නිකන් මතුපිට අතගාල අතරින් ඒවා නෙවෙයි ඒවා පණිවිඩයක් කියනවා දැන් මේ ගීතය තුල වුණත් ඒ පණිවිඩේ මොකද අපි ඒ ආභාසයෙන් උපන් අය නිසා මෙහෙම පරිවිඩයක් ලැබෙන ගීතයක් රචනා කරන්න අපිට ලැබෙන එකත් අපිත් ලබන අවස්ථාවක් ඇටියට මේ අපි කල්පනා කරනවා බොහෝ වෙලාවට දැන් නිකම්මනේ ඇවිල්ලා වෙලා කියලා සමහර කෙනෙක් මශායක තියෙන සින්දුවක් කියලා දෙන්න කියලා මට තාම තේරුම් ගන්න බෑ ඒක කියලා. ඒ මශායක කියන එක අදහස් කරන එක ඇතුලේ මොකක්වත් නැති වුණත් කමක් නෑ මශායක විතරක්. මෙහෙම නෙවෙයි. මශායක වගේම පපුව ඇතුළටත් බුද්ධියටත් අර අපි කියනවානේ ආනන්දයට ගමන් කරනවා කියලා ආනන්දයෙන් ප්‍රඥාවට යන්න ඕන කියලා. ඒ ප්‍රඥාවට ගමන් කරන්න ඕනෑ කරන ගායකයෙකුට ගීතයක් ලියන්න ලැබීම සුවිශේෂ කාරණයක් ඇටියට මම සලකනවා. අනේ ඉතින් බොහොම දැනුම් සම්භාරයක් තියෙන පුද්ගලයෙක් අද අපිත් එක්ක එකතු වෙනවා. ගොඩක් දේවල් දැනගන්න තියෙනවා නේද පොලිතින් ඔබත් සමග ආපුකින්. දෙක ඉතින් ඒක නිසා ගොඩක් දේවල් දැනගන්න තියෙනවා. ඊට කලින් අපි පුංචි විරාමයක් අරගෙන ආපහු එකතු වෙමු මේ මියුසික් එකට. පෝග්නවර්ධන සහ සමන් චන්ද්‍රනාත් වීරසිංහ කියන දෙපළ. ඉතින් ගොඩක් දේවල් දැනගන්න තියෙනවා විශේෂයෙන්ම සමන් මහත්මයා ඔබගෙන් මොකද අපි ගොඩක් අපි නොදන්න කරුණු ඇත්තෙම ඔබගෙන් දැනගත්තා. ඒ වගේම පෝල් කියලා කියන්නේත් ලංකාවෙන් දුර බැහැර හිටපු කෙනෙක්. ඉතින් ඒ නිසා එහි ඉඳලා ලංකාව දකින්න විදිහ ලංකාව ගොඩක් අප්‍රීෂিয়েට් කරන කෙනෙක් විදිහට ඒ ලස්සන දකින්න කැමති කෙනෙක් විදිහට ඇත්තටම අගය කරන ඔබ වගේ කෙනෙක් මේ වගේ දෙයක් කිරීම පිළිබඳව ඊළඟට අපි දන්න ඔබ තවත් ගීතයක් නිර්මාණය කරයි තමයි ගුරුතුමිය කියන ගීතය. අපි කියමු කොහොමද මේකට ඔබගේ පසුබිම කොහොමද මේ ගීතය නිර්මාණය වෙන්නේ කියන එක අපි කතා කරමු. මම හිතන්නේ මේකේ ඔක්කොම ලිරික්සුත් ඔබගෙම තමයි. ඒක නිසා අපි ඒ ගැන කතා කරමු. ඔබ සාමාන්‍යයෙන් ගීතයක් ලියලා ඒකට තනුවක් දාලා ගීතය ගායනා කරනවා කියන එක ලේසි කාරණයක් නෙමෙයි. ඒක හැමෝටම තියෙන හැකියාවක්. ඒක හරි ඔලේසි. ඔබට ලේසි. වට ගොඩක් දෙනෙක් ඒක දකින්න ටිකක් ඒ ටැලන්ට් එක තියෙන්න ඕනේ. ඉතින් ඒක හින්දා අපි කතා කරමු මේක කොහොමද ඔබ ඒකට නිර්මාණය කරන්න මුල පිරුවේ කියන එක. මම වට පටන් ගන්නකොට පොඩි කාලේ ඉඳන් গিitar එක අතේ තිබුණා. ඉතින් අපේ ඉස්කෝලේ මේ ටීචර් කෙනෙක් ටීචර්ස් අපි ඔක්කොම මං කිව්වා පොඩි දේවල් ගැන කියන්නේ. ඉතින් අපි කියන්නේ ඉස්කෝලේ මං දන්න දැන් මොකද අපි කියන්නේ අපේ මිස් නේ. ඉතින් අපේ මිස් ගැන මං හිතුණා මොකක් හරි ටීචර් මං ආසෙහිඳ වක්‍ර සින්දුවක් හදන්න ඕනේ කියලා ටීචර් කෙනෙක් කියන. ඉතින් ඒ ටීචර් ගැන මට ඩීටේල්ස් කියන්න බෑ. මොකද ඒක හරි ඒක මගේ පර්සනල් දෙයක්. ඒක මං එලි කරන්න කැමතිත් නෑ. මට බෑ කියලා කරන්න. ඒක ඉමෝෂනල් මට. ඒකින්ද ඒ ටීචර් ගැන මං හිතන මං සින්දුවක් හදන්න ඕනේ කියලා රයිට්. උතර මං গিitar එක අරගෙන මතේ මං වාට කිව්වා අපි ඒ කාර්යය ඇහුවේ ක්ලාරස්සගේ මියුසික් එකේ ඒ ස්ටයිල් එකට මේක යන්නේ නිකම්.
ඊසි ගො ලේසි ඕනෙක්ට ලේසි වචනත් ලේසි හැබැයි ඕක දැන් අවුරුදු මන්දන්න මම අවුරුදු දොලහ දහතන දාහතර මට මතකන කියවදත් කිය ලෝකම ලියන්න ඇත්තේ ගිට ගිටාර ගල් පේචර ස්කෝලන කාල තමයි රක්්න ස්කෝලන කාර ස්කෝලන කාල ඉගනගත්ත නෑන ඉගන ඉගන ගත්ත නැතින්ද ඔව කර කරන්න බොල මේ ඉතින් මේ ඉස්කෝට මේ ආස සිංකර නාසහින්ද මේ සිින්තුව මම හැදුව ලියම යොක යාලුත්මට උදව් කෙරවා පචනටය දාල අපි බැලුව මොකත මේ කරන්න කියලා. ඕකව සිින්ත දිගටම ගියා මගේ හිතේ තිබුණා දිගටම හිතේ තියෙන මොකද ටීච මතක් කෙනවා ඇති ඉස්කෝල අස්සෙලා ගියත් ටීච මතක් කෙනවා ඉස්කෝලෙ මතක් කෙනවා ඉස්කෝල ගිය කාලේ ක්ලරන්ස්ක සිින්දු අහනකොට පාසල් ගිය කාලේ ඒවගේ සිින්තු අපිට හරි ආසක් ඇති වුණයි කාලේ තාමත් ආසය මයිත ඔවුරු ඕනෙ කෙනෙ ආසයි ක්ලරන්ස් ජවාදක සිින්දු. ඉතින් ඔය සිින්තුව මම මට පුදුමයි මම මෙච්චර කල් හිතේ තියන් හිට සිින්දුව මට අනිත් සිින්දු අමතක වෙලා ඇත ඒ හරි ම ඇද සිදක්න්න පුල බැයිත කියන්න චාන්සක් හම්බුවෙන්න්න මනෑ මම ලංකාත් නෑ ඉදලින්දර ලංකාට මො සිින්දු ඒකති ලොක සිින්දුවක් වෙන කාට කවරු දන්නෙත් නෑ ඇති හැබැ මේ පාර මම ජනවරි මෙවුරුද ලංකාටාවම මම කතන්දරකට කියන්න තුන කිය මගේ ස්ටඩියගේ මම ලංකාටාවම මට ආසේතුන සිින්දුවක් කියන්න ම යාලු කිව ඇයි ඔය ස්ටඩියකට යන්න ඇත්තික මට ලංකායි මට අඳුරන්න කාවත් මට ස්ටඩියක් ඔයාගන්න බැරිවුණ මම තකොට මේ හැම තැනම ගියම පත්තරේ ඇඩ්ඩගත් දැම්ම රස්්‍යතුර ත්‍රීවිඩට කරන්න ලංකායි රෙකෝඩිං ස්ටඩියක් හොයාගන්න එතකොට මගේ හොයාගන්න බැරවතර මගේ යාලෙක් කියන එමරිකාවල මගේ යට යාගේ මට ඉන්පර්මේෂන් ලැබුණා මම රෙකෝඩ් කිරපු තැන ජෝනෙත් රෙකෝඩිං ස්ටඩියෝ බොරැල්ල කින් සිරෝඩ් එතන ගියාම ඉතින් මම මේ සිින්දු ගැන නෙවේ හැබේ සිින්දු රෙකෝඩ් කරන්න කියලා එතැන්ට කියල එතරින් මම වෙන සිින්දු කිවේ මේ සිින්දු නෙවෙයි එකගොල ගියාම මට කිව්ව මෙන්න පල් හැටි මැනජමට ඔෆිස්සේ කතර ගල උඩට මෙසජ් කර රකෝඩිං ඉජිනිස මෙන බයිලකාරක් ඇල කියලා එයා පොඩ කතා කරන්න කියලා ඇත්ත කතා කරන්න කියෙ මම උට්ට කියා රකෝඩ ජසයි කතාගත ඒගොලොත් දන්නම මොකටදා කියල මන්දන්නෙත්න මොකටද ගිය කියලා ඉතින් කෝමරි සිින්දුව මම එකරන්ට මේ සිින්දුව කිව්වා මේ සිින්දු කිවම් ගිටාර ඇත්ත බුන්ට නිකං මණිකන්නගේ ඔතෝට ඒගොලිකව මේ ස්ටයිල්ලක නෙවෙයි ලංකාව යන්න කියලා මේ නෙවෙයි ලැන්ක් දැක්සින් කරන්න කියලා මංකවරයිට් ඒ සිංකන්නත් මං වෙන මොනල් සිංකරන්න කියලා අතර මං බයිල කිව්ව පර් රෙම්බෙස්ක බයිල එවර් මම ඒවා සිදු තුර මෙඩ්ලිස් තුනක් කෙරවා සීටගේ සුනිල් ශාන්තක මෙඩ්ලි එකයි එම්බෙස් ලගේ බයිල මෙඩ්ලි එක තවත් තනි සිින්දුව රෙකෝඩ් කරවා රෙකෝඩ් කරල ඊට පස එකුර මට කිව වා වෙලානාස්සි කරන්න එපා වාගේ සිින්දුවක් ගන්න කිය ඒ එත්තම උතරමන් ගිටාර කර පලේ කල පෙන ගුරුතය මං කොම සිං කරන්න කියලා ඔොත්තකොට එකගොල කැමති වුණා මන්නිකන් කිවම එත්තර ෆිලිිය එකකට ආබෙන එතර තමයි ලංකායිව ගුරුතම ෆස්ටයි රෙකෝඩින් ස්ටඩිය පටන් ගත්තේ උතුර එකගොල කැමතිවාන්න සිින්දුව ලස්සනයි සිින්දුවක් ගැන කතා කනකට අපි එවීඩියක ගැන කතා කර ඇද්දේ එක ෂූට් කල තින්න විශේෂ ස්ථානයක අප ඒක ගැනත් කතා කරමුක ඔබගේ පවුල් පසබීම ගැන අප අනිවාර්යම කතා කරන්න ඕනේ නිර් සමන් වත් මොකද ඔහුට ඒ පැමි බෑග්‍රවන්් එක තියනවා ඒ මියසික් එක්ක හැදන සෙම දැන් ම පෝල්ගෙන් පටන්ගන්නවා නම් පෝල්ග තිබිට ලක්ෂණත් තමයි මේ මානවදායාගුණේ පුදුම මානවදායාගුණයක් තියනවා එතකොට දැන් ඒ දයාගුණේ නිකම්ම විල්ලනෑ ඒ නිකම්ම අපි එකක් නෙවේ මේ රටේ මිනිස්සුන්ට ආදරය කරපු දූෂණ වංචාවල නයදුණු පරපුරක අපේ ඇමතිවරේ කිටියාව කළුතුර දිස්ත්‍රික්කයේ චම්ලි ගුණවර්ධන කියලා වාමාන්සේ ඇමතිවරේ තුවට ලෙස්ලි ගුණවර්ධන කවුරුත් දන්නවා මේ පරපුරේ ජබ්ලි ගුණවර්ධන මාත්මයාගේ අයියාගේ පුතාවේ එතකොට මෙයාගේ මාවා කෙනෙක් තමයි අපි නොබෝධ අභාප්‍රාප්ත වුණු අපේ වින්සන්ද පෝල් පිරිස් දැ මේ හැකියාවන් ලොක්කොම එකතුවෙලා හිත ඇතුළ වෙ තිබිලා මේ ප්‍රකට වෙනවා මේවා මේ ගිහිලෙල උපදින තැනත් අපපුතු තැනක්න ජෝන ස්ටඩියක අපිටත් උත්පත්ති කතාව සරන් දසරය කළ අපිට තැනක් තමයි අපි කියන්න විිෂොප් පැලස් කියලා නේද එතන ගිල්ලා අපි වාක් රෙකෝඩිං කල්ලා තිද ආගම තැනක්කුඩාට බුද්ධාගම මේ මනවාද මේක මේ පොකත්ත බෝධි පූජාවකුත් සංගීතවත් කරල වෙරලා අපපු තෙල්ලියල වෙල කරේ රෙකෝඩ් කලේ දෙක් ඉස්සර කාලේ ඉතින් දැම් මේ මෑත ඉතිහාසය තමයි ඉතින් දැම් මේ
බෝල්තුල ගීත රචනාවේ හැකියාවකුත් තියෙනවා. අර මෙයාගේ ශෛලියට කිට්ටු වෙච්ච තැන් මට දැන් තේරෙනවා. මේ කල්පනා කරනකොට දැන් බලන්න සුනිල් සාන්තගේ සින්දුවක් තියෙනවා. පාසල වෙත යන මේ ගුරුලිය සැරදේ කියලා. ඒ ගුරුවරුන් කතාව. එතකොට ඒ කාලෙ තිබුණා. දැන් අපි ගත්තොත් තමයි MS වෙනාඩුගේ මල්ලිගේ ගීතයක් තිබුණා. අර මම ටැක්සිකාරයා. හරි. දැන් මේ අපේ සමාජයේ සාමාන්‍ය මිනිසුත්ක හැසිරෙන. සාමාන්‍ය මිනිසුත් ඇසුරු කරන චරිත පිළිබඳව ගීත ලියවිච්ච ගායනා කරපු සහ ඔහුගේ ජීවිතයේ අභ්‍යන්තර දුක කඳුලට ගිලා බහැලා. ඒක සතුටු ලෙසින් ප්‍රකාශයට පත් කරපු යුගයක් තිබුණා. දැන් මේවයි ආභාසය. ඔකට කියන්නේ මේ අපි කවි සමයත් එක්ක සාහිත්‍යත් එක්ක කතා කරනකොට අපි කියනවා ව්‍යුත්පත්තිය කියලා. අපි දැනගෙන හිටපු දේවල් නැවත ඉස්පතු වෙලා එනවා. මේ අර ඉංග්‍රීසි කියමනක් තියෙනවා නතින් නිව් අන්ඩර් ද සන් කියලා. මේ ඉරයට මේ අලුත් දෙයක් නැහැ. ප්‍රකාශනය තමයි අලුත් වෙන්නේ. දැන් මේ අලුත් වෙන ප්‍රකාශනය මෙන්න මතුවෙලා කාලෙකට පස්සේ මෙයා ඇතුළේ ඉන්න ගීත රචකයා භාෂාව පිළිබඳ මේ දැනුම පිළිබඳව විසරදයක නොවන්න පුළුවන්. නමුත් Taman දන්න භාෂාව ගානට බිම්මට මට එකතු කරලා හසුරුවලා නිර්මාණයකට අනිමක මෙයා සාමාන්‍ය හිතේ හදාගත්ත තනුවකට ගීලියන්නේ. මම දන්න අනිවාර්යම මියුසික් ස්ටේෂන් එකක එකතු වෙන්නේ ගොඩක් කලාවට ආදරය කරන මියුසික් වලට විතරක් නෙමෙයි අපි කලාවට ආදරය කරද්දී අපි හැම දෙයක් ගැනම දැනගන්නට අවශ්‍ය කරන නිසා අද දවසේදී මියුසික් ස්ටේෂන් වැඩසටහන ගොඩක් විශේෂයි. ඉතින් ඒක නිසා එකතු වෙලා හිටත් ගොඩක් දේවල් දැනගන්න පුළුවන් වේවි. ඉතින් එහෙනම් අපි ගුරුතුමි ගීතය අද අපේ ප්‍රෝග්‍රෑම් එකෙන් රිලීස් වෙනවා. එහෙනම් අපි ගීතය බලලා තවත් කතා බහක් එක්ක එකතු වෙමු. මේ ගුරුතුමි ගීතය පෝල් ගුණවර්ධන මහත්මයාගේ.
දුරට අපි යොමු කරලා අම්මා සියයට නැගෙනවා ගුරුතුමි යනවද අප හැරලා ගුරුතුමි පාසලේ රජනි සිසුන් වයහා මග ගෙන යන්නේ ඔබ යන තැන හොඳයි අප ගුරුතුමි ගීතය බැලවා පල්ගුණ වර්ධන ගේතින් මං අපහෝ අහන කැමති දැ මේ ගීතය ගැන කතා කරන්නකොට ඔබකු ඔබගේ පර්සනල් එක්ස්පිරියන්ස එක කිතින් ඒක නිසා ඒ වගේම ඉටත් වඩා විශේෂ දෙයක් තියෙනවා දැම් මේ ගීත අපි පට්ටිගත කරපු ස්ථානය ගැන අපි කතා කරොත් එහෙම විශේෂත්වයක් තියෙන අපි කියමු පෝගුණවර්ධන ඔව් ඒක ඒක ඒ ස්කෝලේ තම ගුණවර්ධන විද්‍යාලයේ මේක හැදුවේ උගක් ඉස්සර මට මතක නැහැ අපේ මගේ ග්‍රේට් ග්‍රෑන්ඩ් ෆාදර් මුත්තා හරි එයා ඒක ඒ ඇත්ත තිබුණ චර්ච් එකක් තිබුණ එක ඒ චර්ච් එකද කරලා තියෙන ස්කූල් එකක් හැටියට ඒක තියෙන ගුණවර්ධන ට්‍රස්ට් එක යටතේ ලියලා තිනවා මේ කවදා හරි මේක මේ ආණ්ඩුවට ගත්තොත් හරි මොකක් හරි ඉස්සරහට වුණොත් ඒක ඒ ට්‍රස්ට් එකේ තියෙන මේක මේ ස්කෝල් නැති වුණොත් එහෙම කවදා හරි ඒක වයසක හෝම් ෆෝ දි ඒජර් ඉතින් දෙන්න පුළුවන් කනේ ප්‍රොපර්ටි එක ඒක ලස්සන ස්කෝලයක් ඒ ස්කෝලේ ප්‍රින්සිපල් මිසස් නානරතා හුඟක් මට උදව් කෙරුවා මේ මගේ වැඩවලට මෙහාට ආවම එයා ස්කෝලේ ලොකු හුඟක් දියුණු කර අරන් තියෙනවා ඉතින් මම යාට හුඟක් තෑන්ක් කරනවා මේ ස්කෝලේ එයා තමයි මේ ලංකලා ගත්තේ හුඟක් අඩුවෙගෙන ගියා දැන් මට ගිය සෝමානෙත් එයා කිව්වා තවස් දෙක තුනක් ඉස්සෙල්ලා මට කිව්වා මේ මොකක්ද දැන් ඉවන ඒ ස්කෝල් එච්චර පොපියුලර් මේ වේකන්සිස් 40ක්ද කොහෙද තියෙන්නේ ළමයි 600ක් 700ක් ඇප්ලයි කරලා දෙනද ඒ කියන්නේ ස්කෝල් දැන් නැගලා හොඳට යාලද මං කොහෙද මේ පාසල පිටලා තියෙන්නේ ඒක තියෙන්නේ දිබ්බැද්ද පානදොර හරි ඉතින් අපි ගොඩක් තව දේවල් කතා කරමු මොකද සංගීතයට ගොඩක් ආදරය කරන කෙනෙක් ඉන්නකොට සින්දුවක් අහන්න නැතුව බෑනේ ප්‍රෝග්‍රෑම් එකේ මොනවද කියනවද කතා කරන්නකො මම පිටිය වාගේ ක්වෙස්චන් එක දාන්න ඒක නම් මම වෙලා වෙනකන් ඉඳලා තමයි සින්දු අහන්නේ හරි අපි පුංචි බ්‍රේක් එකක් අරන් ඇවිල්ලා රිෆ්‍රෙෂ් වෙලානේ ඊට පස්සේ අපි සින්දුවක් කියන එහෙනම් අපි බ්‍රේක් එකෙන් පස්සේ පාගේ සින්දුවක් අහන්න ලෑස්තිලා හෙමු සිනහවෙන් මුලාවි මෙරෑ පවාමල් පිබේවි රන්තාරකාවන් සිනාසි ප්‍රේමේ යමාගී ගයාවි Come on.
crying, Chandra mere paaya aava. Yes, that's way. Harde pe minna malawa. I can't hear you. Meya nareva senawan, dukwe denawan. Satutai sepai oba yamage oba pemwadi pemwatage la 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 la. Satutai sepai oba yamage oba pemwadi pemwatage. Ganga obega the suratal taive mage pigaweva. Come on, someone join. Chandra mirepa yawa. I can't hear you, Roshi. Harde pe minna vana. Thank you. චන්දි මාමා කියන්නේ ඒ කැරක්ටර් එක. ඕගොල්ලෝ ඒකෙත් තියෙන්නේ හැම ඕන ෆැමිලි එකේ ඉන්න කවුරුහරි චන්දි කෙනෙක්. ඉතින් චන්දන් චන්දි එක්ක ඉන්න හැම ෆැමිලි එකේ. ඒක තමයි ඒ චන්දි මාමා කියන්නේ කැරක්ටර් එක මම ක්‍රියේට් කරුවා ඒ ෆැමිලි එකේ ඉන්න කෙනෙක් ගැන. එයා තමයි චන්දි මාමා. ඉතින් ඕන ෆැමිලි එක චන්දි එක්ක ඉන්නවා. එයා තමයි චන්දි මාමා කියන්නේ. ලස්සන ගීතයක්. ඉතින් අපි ඒකත් කතා කරමු. මොකද ඒකේ ලිරික්ස් උතොබමයි නේද? ඒක ඔව් ඒක ඉතින් අවුරුදු ඒක ඉතින් ඔය ලිරික්ස් එකතු වෙලා තින්නේ අවුරුදු ගාණක් තිස්සේ. ටිකට් පාටිස් වල කියලා ඔය සොංග් එක ඩෙවලොප් එකපාරට ඩෙවලොප් වුණයක් නෙවෙයි. හරි ලේසි. මොකද අපි එකට කාලා එකට බීලා එකට ජොලියද ඔය අපි කරන දේවල් තමයි සින්දුවට දැම්මේ. වෙන මොකුත් නෙවෙයි. හරි ලේසි ලිරික්ස්. හැබැයි මම ඒ සින්දුව නිකන් කිව්වේ නිකන් මට ඕනේ කියන්නේ මේ මං විතර මේ සින්දුවට කවුරුහරි කැමති වුණොත් ඒක නිකන් පාටි සෝංග. ඉතින් පාටි සෝංග සාමාන්‍යයෙන් මිනිස්සුන්ට හැපි මූඩ් එකේ ඉන්නේ. ඉතින් කියනකොට පොඩි විදියක් තියෙනවා කියන්නේ ඊයකට කාලේ ඊයකට බීලා ඊයක. ඒ කියන්නේ පොඩ්ඩක් දන්නවනේ හැපි මූඩ් එකේ ඉන්නකොට කියන සින්දුවක් ඒ කියන්නේ. දැන් සමන් මහත්මයාගේ මම අහන්න කැමති ඔබ ක්ෂේත්‍රය පිළිබඳව ගොඩක් පරිපූර්ණ කෙනෙක් දන්න කෙනෙක් නිසා මම අහන්න කැමති දැන් සාමාන්‍යයෙන් ගීතයක් කියනකොට ගීතය කියන දේ තුල අපි අනිවාර්යයෙන්ම රස වින්දනය කියන දේ අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. ඉතින් දැන් ඔබ කොහොමද මේ පෝල්ගේ ඒ රස වින්දනය දැන් ඔබ ඉස්සෙල්ලාම කෝ හරිම නිකන් අර ජොලියට කැමති කෙනෙක් කියලා. ඉතින් ඒ වගේම ඔබ කොහොමද පෝල් කියන පුද්ගලයාගේ ඒ රස වින්දනය දකින්නේ? මොකද ඔහුම ගීතය රචනා කරනවා, තමම මෙලඩි එකක් දානවා, ඊට පස්සේ එක ගායනා කරනවා. දැන් අපි දැක්ක ඒ එකම ජාතිය ගීත ගායනා කරේ නේද? දැන් ගුරුතුමිය එක ස්ටයිල් එකක්. එතකොට අනිත් ගීතේ තවත් ස්ටයිල් එකක්. දැන් මේක බයිලා සෝංග එකක්. ඉතින් මම අහන්න කැමති ඒ විදිහට ඒ සමහරව එකම ශෛලියක් අනුගමනය කරනවනේ. ඒවට පෝල් එහෙම නැහැ නේ. පෝල්ට ඒ වේරියේෂන්ස් තියෙනවා. අපි බයිලා ගීත හැටියට සැලකුවට බයිලා කියන්නේ නර්තන විශේෂය. ඒක කපිලින්ජා තමයි ගායන විශේෂය. ඉතින් මේක ඉතින් අපි දැන් මේක තුකල මේකට බයිලා කපිලින්ජා ශෛලිය කියමුකෝ. දැන් මේ ඕනෑම ශෛලියකින් ගායනා කරන්න තියෙන හැකියාව එයා ප්‍රයෝජනෙට ගන්නවා. ඒකම මේ දැන් ගීතයක රචනාව කියන්නේ සාහිත්‍යයක් නේ.
ඒ සාහිත්‍යයේදී තමා ප්‍රකාශ කරන්න යන දෙයට ඒ තනුවට උචිතයි. දැන් මෙයාවේ කියන අදහස අනුව රචනා කරන්න යොදා ගන්න ඕන තනුව කොයික ආකාරයකද කියන එක මෙයා නිර්මාණය කරගෙන ඉවරයි හිතේ. ඒකට තමයි ලියන්නේ. දැන් එකට කාලා එකට බීලා ඒ කියලා එනකොට ඒ රිද්ම එක රිද්මය මේකෙන් ප්‍රකාශ වෙනස ඒ පාටි ශෛලිය මේ මොකද කියන්නේ මේ සාද ශෛලියක් මේකට එකතු වෙනවා. හරිද? ඉතින් ඒක ඒක එහෙමයි. ඉතින් එතකොට දැන් අනිත් එක ඒ වචන පාවිච්චි කරලා නොතිබුණාට මට නම් මේක ඇහෙනකොට මේ අපේ අතීත ජන කතා මතක් වෙනවා සෞදන්ජෙමා නේද? අර අර උනාට ගා කන්නේ හොඳවත් වීඩියෝ එකේදී මම යන්තම් වගේ දැක්ක එහෙම දෙයක්. ඉතින් අපේ රටේ ඉතින් කොහොමද කියලා දන්නේ නැහැ. සමහරවිට මෙයා යොදා ගත්තත් දන්නේ නැහැ පොඩි මේ මොකද පරිබාහිර මේ මේ මොකද්ද මේ තියනවානේ මොනවද වැඩි කියන්නේ බලවේග. හරි ඔය බලවේග වලින් ඉන්නවනේ කිසිම හේතුවක් නැතුව මේ මේ විරෝධතා ඒ විරෝධතා වලින් ජලවෙන්න කරපු උපක්‍රමයක් දන්නේ නැහැ. හරිම නම දාලේ වෙරලා මේ මේ කරගත්ත නැති එක ඒ තරම් බීතිකාවකින් ඔය කලාව ගෙනියන්න බෑ. කාටක්වත් යටත් කලාකාරයා කාටක්වත් යටත් වෙන්න ඕනෙත් නැහැ. කලාව කාටවත් යටත් වෙන්න ඕනේ. එහෙම වුණා නම් එහෙම මේ මේ ලෝකෙ මේ පෙරළි ඇති වෙන්නෙත් නැහැ. එහෙම වෙන්නේ. ඉතින් මේ කොහොම හරි මේ මෙයාගේ සුවිශේෂ හැකියාව ඔකට අපි කියන ඖචිත්‍යය කියලා. උචිත භාවය. දැන් මේ ඕඩ කතා කරන්න යන මාතෘකාවට උචිත වචන ශෛලිය, වදන් ශෛලිය, රිද්ම ශෛලිය ඔක්කොම තෝරා බේරා ගන්න තියෙන හැකියාව මෙයා තුල උත්පත්තියෙම සහජයෙන්ම ඉන්න රසිකයා නිර්මාණකරුවා ඔක්කොම ප්‍රකාශයටපත් වෙන මේ ගීතයක් මේක. හරියට මම නිදර්ශනයක් හිතේ කිව්වොත් කියමුකෝ දැන් මේකේ යොදාගත වචන සම්ප්‍රදායයි. මට මතක එක අවස්ථාවක් මම බොහොම පක්ෂව කතා කරා ඒ ගීතේ මේක ගුණෙයියගේ වජව දාන කාමරේ. ඔබට නොයිකුත් දෙනා බැන්නා. මම කියන්නේ ඒක දැන් මේක ගායනා කරන්න තිබුණානේ මේ කියන්න තිබුණානේ මේක මේ ගුණේ සහෝදරයා මේගේ මොකද්ද කුටියය මේ සූර්යා මේ බස්දායි රහසෙන් මේ බැසගෙන යනකොට එහෙම ඒවා කියලා කිව්වනම් ගුණෙයියගේ කාමරේ ඒක ඇතුලෙන් එන්නේ නැහැ. ඒක ගුණෙයියා බජව් දාන කාමරේ තමයි. ඉතින් වචන වලට බය වෙලා නිර්මාණ කරන්න බෑ. වචන වලට බය වෙලා නිර්මාණ කරන්න බෑ. වචන ද චිත්‍රපටයකට ගියාම හොඳටම දැනෙනවා අපි එහෙම ලියලා තියෙනවා. මේ තවත් ලියපෑ ඉන්න අපි වචන වලට බය නැහැ. හොල් තව දෙයක් කියන්න ඕනේ. දැන් අපි ගොඩක් වගේ ඉප්‍රෙෂේට් කරන දේක් තමයි ලංකාවේ සාමාන්‍ය කට්ටිය පිටට ගියාම පිට රටකට ගියාම සාමාන්‍ය ලංකාව අමතක වෙන බොහොම නිකන් සතියක් දෙකක් හිටියත් ඇති ලංකාව අමතක වෙන. නමුත් පෝල් කියලා කියන්නේ ගොඩක් ලංකාවට ආදරය කරන ලංකාවත් එක්ක ඒ සම්බන්ධකම තියාගන්න කැමති කෙනෙක්. ඉතින් ඒක ගොඩක් ආගය කරන ඔබගේ ඉතින් ඉස්සරහටත් ඒ විදිහටම රසන ගීත ඉදිරිපත් කරන්න පුළුවන්කම ලැබෙන්නේ ධෛර්ය ලැබෙන්නේ කියලා ප්‍රාර්ථනා කරනවා. තව දෙයක් අහන්න ඕනේ ඒ තමයි මෙච්චර ලොකු ගමනක් දැන් ඔබ කිව්ව පුංචි කාලේ ඉඳලා මියුසික් ඇඟේ තිබ්බා. ඒ වුණාට දැන් අර ඉස්සරහට එනකොට කවුද මෙච්චර කාලයක් උදව් කරේ Tamanට? කියන්නේ මේ මියුසික් ඉන්න ස්පෙෂල් එකෙක් ඉන්නවා රෙකෝඩින් එන්ජිනියර් ජෝලත් රෙකෝඩින් ස්ටුඩියෝ සිසිර. එයාත් එක්ක තමයි මම එයාට ෆුල් ක්‍රෙඩිට් දෙනවා. මොකද මම මගේ මියුසික් මම වෙරි සිම්පල්. මම ගිටාරයක් ගන්නවා, මම ලිරික්ස් තියලා මම ටියුන් එක හදනවා. ටක් මම ටියුන් එක හදලා කෙලිම් එනවා ස්ටුඩියෝ එකට. මම ගීපාර ඇවිල්ලා සින්දු පහක් කරේ 3 වීක්ස් වලින්. සමන්කුත් දන්න මම සමන්ගෙන් සින්දුව මට ලැබුණාම මම අනිත් දවසේ එන්න කිව්වා මියුසිෂන්ස්ලාට. ඒගොල්ල රාජ්‍ය ගීතිකා මොකක්ද තියෙන අන්න එතන ප්ලේ කරන එක තමයි මට ප්ලේ කරන්න. මම ගන්න ඔක්කොම ප්‍රොෆෙෂනල්ස්ලව. මං විතර ඇමචෝ. මං විතර මම ප්‍රොෆෙෂනල් නෙවෙයි. ඒගොල්ලන් තමයි මම මේ සින්දු හදන්නේ. ඉතින් එයාට තමයි මම රෙකෝඩින් ඉන්ජිනියර් ජෝනෙත් එයා මට හුඟක් උදව් කරලා දෙනවා. අපි දෙන්න තමයි එකතු වෙලා සෝග් එක මම මගේ මේන් අයිඩියා එක ඩෙවලොප් කරා. ඊට පස්සේ අපි ජෙනරල් අපි ෆිලින් කරනවා. ඉතින් මං ස්පෙෂල් ඇඩ් තෑන් කරන්න ඕනේ සිසිරට. වීඩියෝ වයිස් අපේ වයිඩ් ඇන්ගල් ක්‍රූ එකට තෑන්ක් යූ වෙරි මච්. හරි ඉතින් ගොඩක් දේවල් අද කතා කරා පෝල් සහ මන් මහත්මයාත් එක්ක. I hope you enjoyed the program today. Yes, of course. හරි ඉතින් අපව දවසක අනිවාර්යයෙන්ම ඔබත් එක්ක තවත් අලුත් සින්දු අපි බලාපොරොත්තු වෙනවා. ඉස්සරහට ඒ විදිහටම ලස්සන සින්දු වගේකින් ඔබ ආපහු අපේ මියුසික් ස්ටේෂන් වැඩසටහනට ඒ වීකේ වගේම ඔබත් සමන් මහත්මයා බොහොම ස්තුතියි අද මියුසික් ස්ටේෂන් වැඩසටහනත් එක්ක සම්බන්ධ වුණාට. අද දවසක හම් වෙන බලාපොරොත්තු වෙන එහෙනම් අදත් මියුසික් ස්ටේෂන් තුළින් අපි සමු අරගෙන යනවා. Chandi mamai ana
මමයි තමුණාසල දන්න චන්ඩි මාම මම තමයි චන්ඩි මමයි අන මමයි තමුණාසල දන්න චන්ඩි මාම මම තමයි මගේ ගෑණියනේ බැලුවම යා අනංගේ යගේ නංගි වගේ කිරි කකිලි වගේ හිටියා මගේ ගෑණියනේ බැලුවම යා අනංගේ යගේ නංගි වගේ එකට නාල එකට වීලා එකට ජොලිය ගැයි කාල වේලා අපි ඔක්කොම එකට දඩබු දැන් එකට නාල එකට වීලා එකට ජොලිය දැන් කාල වේලා අපි ඔක්කොම එකට දඩබු දැන් මමයි ආන මමයි තමුණාසල දන්න චන්ඩි මාම මම තමයි චන්ඩි මාම මම තමයි ඔක්කොම එකට නටබුදැන් එකට නටබුදැන්